මෙම වීඩියෝව ආරම්භ කිරීමට ප්‍රථමව මා ඔබෙන් ප්‍රශ්නයක් විමසනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකරේ කවුද? මේ ඩුබායි වල පිහිටා තිබෙන බර්ජ් ජල් ඛලීෆා නැමැති ලොව උසම ගොඩනැගිල්ලයි. ඒ වගේම මැලේසියාවේ ඉදිකර තිබෙන මෙම ලෝක ප්‍රසිද්ධ ගොඩනැගිල්ල ඉදිකරේ කවුද? එම සියලුම ගොඩනැගිලි ඉදිකරේ සැම්සුන් ආයතනයයි කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. 1938 වර්ෂයේදී ලීචල් මහතා විසින් සැම්සුන් ආයතනය ආරම්භ කරන විට ලෝක යුද්ධයේ බලපෑම නිසා බටහිර ආර්ථිකය දැඩි අර්බුදයක පැවතියා. එම මහතා විසින් සැම්සුන් ආයතනය ආරම්භ කළේ කුඩා සිල්ලර වෙළඳ සැල් සමග ගනුදෙනු කරන සේවකීන් 40 දෙනෙකුගෙන් පමණක් සමන්විත කුඩා සමාගමක් ලෙසයි. එම අවස්ථාව වන විට සැම්සුන් ආයතනය විසින් නූඩල්ස් සහ සීනි වැනි දේ නිෂ්පාදනය කොට බෙදා හැරීම පමණක් සිදු කළා. නමුත් 1950 වර්ෂයේ වන විට සැම්සුන් සමාගම රක්ෂණ සහ ආරක්ෂණ ක්ෂේත්‍රයට පිවිසියා. 1960 වර්ෂයේ වන විට ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට පා තැබූ සැම්සුන් ආයතනය විසින් නිපද වූ ප්‍රථම ඉලෙක්ට්‍රොනික උපකරණය වුණේ අඟල් 12ක කළු සුදු රූපවාහිනියකි. 1983 වර්ෂයේදී ලෝකයේම අවධානය දිනා ගනිමින් සැම්සුන් ආයතනය ප්‍රථම පරිගණකයේ වෙළඳපොළ වෙත නිකුත් කළා. මෙලෙස ක්‍රමයෙන් වර්ධනය වූ සැම්සුන් ආයතනය 1990 වර්ෂය වන විට අන්තර්ජාතික වශයෙන් තම බල පරාක්‍රමය පතුරුවන්නට පටන් ගත්තා. අද දවස වන විට සැම්සුන් ආයතනය විසින් නිෂ්පාදනය කරපු ස්මාර්ට් දුරකථන පරිගණක, ස්මාර්ට් අත්වරලෝසු, ශීතකරණ කැමරා සහ මුළුතැන්ගේ උපකරණ වැනි දේවල් කොපමණ ප්‍රමාණයක් අපාද භාවිතා කරනවාද? අද අපි ඔබව දැනුවත් කරන්නේ සැම්සුන් ආයතනය කොපමණ විශාලද යන්න පිළිබඳවයි. ඔබ පුදුමයට පත්වෙනවාට කිසිදු සැකයක් නැහැ. මොකද ඔබ සිතනවාට වඩා සැම්සුන් ආයතනය ඉතාමත්ම විශාලයි. මුදල් අතින් බැලුවත් ඔබට සිතා ගැනීමට නොහැකි තරමට සැම්සුන් ආයතනය විශාලයි. 2014 වර්ෂයේදී සැම්සුන් ආයතනයේ ආදායම ඩොලර් බිලියන 305යි. නමුත් 2014 වන විට ඇපල් ආයතනයේ ආදායම වුණේ බිලියන 182ක් තරම් වූ ප්‍රමාණයකි. ඒ වගේම Google ආයතනයේ ආදායම වුණේ බිලියන 66ක් තරම් ප්‍රමාණයකි. Google ආයතනය පෙරදවීමට තරම් ආදායමක් ලබන්න සැම්සුන් ආයතනය සමත් වී තිබෙන්නේ ඔවුන් එකිනෙකට වෙනස් ව්‍යාපාර 80ක පමණ නිරත වී සිටින නිසාවෙනි. ඉංජිනේරු සහ ඉදිකිරීම්, ට්‍රේඩින් ඇන් ඉන්වෙස්ට්මන්ට්, බර උපකරණ, ඉලෙක්ට්‍රොනික්ස්, ජීවිත රක්ෂණ, රසායනික, හොටෙල් ඇන් රිසෝන්, වෛද්‍ය මධ්‍යස්ථාන, ආර්ථික පරීක්ෂණ මධ්‍යස්ථාන, මෝටර් රථ නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර උදාහරණයක් විදියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඉදිරියේදී මේ අතරට තවත් ව්‍යාපාර එකතු වේවි. එපමණක් නොවේ, ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතීන් සහ ආයුධ තාක්ෂණ ක්ෂේත්‍රය තුළද සැම්සුන් ආයතනය නිරතව සිටින බව දන්නේ ඉතාමත්ම සුළු පිරිසක් පමණයි. සැම්සුන් ආයතනය විසින් නිපද වූ K9 තණ්ඩ යනුවෙන් හඳුන්වන යුද ටැංකිය හොඳම උදාහරණයකි. ලොව වඩාත් කාර්යක්ෂම නැව් නිෂ්පාදන ආයතනයට හිමිකම් කියන්නේද සැම්සුන් ආයතනයයි. එම කර්මාන්ත ශාලාව වර්ගාඩි මිලියන 400ක් තරම් ඉතාමත්ම අධික විශාලත්වයකින් යුක්තයි. සැම්සුන් ආයතනය මෙතරම් විශාල බව ඔබ මින් පෙර දැන සිටියාද? ඔබේ අදහස අපි සමග බෙදා ගන්නටත් අමතක කරන්නට එපා. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා.